අපි එතකොට ඊළඟට කතා කරන්න යන්නේ අනුවර්තනම තමයි. හැබැයි ආරක්ෂාව සඳහා සංචරණයේ පහසුව සඳහා ගොදුරු අල්ලා ගැනීමේ පහසුව සඳහා දේහ හැඩයේ ස්වභාවය විශේෂ දේහ හැඩයක් දරනවා අනාකූල දේහ හැඩයක් දරනවා. අනාකූල කියලා කියන්නේ ඒක යම් මාධ්‍ය තුලින් ගමන් කරන්න පහසු වෙන හැඩයක්. පොඩි කාලේ මාළු අඳින්න කිව්වා කොහමද මාළු අඳින්න अनाकूल එයාට ජලය තුල පහසුවෙන් මොනව කරන්න පුළන්ද පුතේ පිහිනා යන වමතර තියෙනවා බණ්ඩක් කරලක් යොදාගෙන කපලා සකස් කරගත් බණ්ඩක් කරල වලදී ඇද වෙච්ච බණ්ඩක් කරලකුයි කපලා ඒක ඍජු දිගාතර හද බණ්ඩක් කරලකුයි පහළට ඇදලා යන්න. එතකොට දැන් හිතන්නකෝ මේ වගේ හැඩයක් නැතුව මාළුව මේ වගේ හැඩයක් වුණා නම් මේව මාළුවේ පුරාණ නම් कौन डॉक्टर ने आप पीने का लिया हर दर पीना ना लेसी तो अमार दो गोलो पड़ी काले अंदर वो मार हुआ है मैं ये करना को ट्रायोगी को काट तो बहुत रे पीना ले ना लेसी नहीं नहीं दो गोलो पड़ी काले अंदर पे क्या ने मेहम्म मैं नेता मीट लागे है डर तीन मार हुए की ना बॉक्स फिश के लिए किने किन ना ट्राइपॉड फिश के लिए किने किन ते पावा को गया ये मत ये ना इन ना सामान्य आरक्षा सदा अनुवर्त दर मत्स्य इन ना पापा फिश में पिंबे ने बोलते हटो दी ने क्या पोकी पान फिश के ने मैं पापा फिश पिंबे ना मैं मतलब कुछ तेरा इतना कोटे ये ना मैं अनाकूल दे है डे की ने का वैध कर मैं सारलव बाक्षीट गुदुर कट लंगा भी ना कोटे सामान्य ये वाली गुदुर कट वेगे लंगा भी ना है तो मैं कहूँ कुकुसा आई वाली रखती अल्लाटना तमाम मरने के मनोवेन एंग्री बर्ड उदाहरण क्रियात्मक ගොඩබිමේ ඉන්න වේගවත්මක කවුද? දාවක සත්‍යය නේද? චීතය. තේරුණා? ගොඩබිමේ ඉන්න වේගවත්ම දාවක සත්‍යය. ඉතින් එයාගේ දේහ හැඩය වැදගත් වෙනවා. මොකක් කරන්නද? ගොදුරක් අල්ලාගෙන. තේරුණාද? ගොදුරක් අල්ලගන්නේම ඕන. හරි? අපි තරුවක් දා. වෙන පාටකින් විතරයි තරුව දාන්න. වෙන පාට.
ලැස්ති සමන් පාටි ලියන්න සත්වයින්ගේ සත්වයින්ගේ දේහ හැඩයද දේහ හැඩයද දේහ හැඩයද स्वाभाविक परिसर नोनसी पवती मट नोनसी पवती मट स्वाभाविक परिसर नोनसी पवती मट उपकारी वे जल मतुपीट मुख सा मुखे दागिनी दागे मुखे हेडगे सलोटना ओके मणिपेट सेल मणिपेटेल फिश्ल फिश मे दिन म्यूट कर वैट गेपेट गैंबर मूद अंदर गैंबर मूद इनाइट गैंबर मूद अरे දන්සල් ගොඩක් කල් අවුරුදු ගානක් නැතුව තිබෙන දන්සලක් තිබ්බා වගේ අනිත් අය ඔබ දූප හොයන්න යන අම්මට උඩ මොකද්ද මේ ලයිට් එක කියලා බලන්න මෙතෙන් තාපයල බලන්න අනුවර්තන එතකොට මේ මොකක් සඳහාද ගොදුරක් අල්ලා ගැනීම සඳහා කට රබු වෙලා තියෙන්නේ ගොදුරක් පහසුවේ දැහැ ගැනීම සඳහා තේරුණා එතකොට ඕකෙම අනිත් පැත්ත තව අපි කතා කරා මේ මේවා පාඩමට දාන්න තිබ්බ දේවල් පක්ෂීන්ගේ හොටේ හැඩෙත් එකේ ගැලපෙන්න දිනව නේද गिरवागे वगे होटा तिबिला पैनी उड़ा पुड़वा उगे वगे होटा तिबिला लीयटा उड़ा खंड पुड़वा बैठ इतकोटे आहार विलास गेलपेन्यागे होट वेना स्वराती संचन पद उदाहरण तारागे पाद वलते मेहम दीयन देखा दीन मेहम दीयन वेब फूड्स पटल මේක තියෙනකොට යාට වතුර මොනව කරන්න ලේසිද පුතේ පීනන්න ලේසි හබලක් වගේ ක්‍රියාත්මක වෙනව නේ ඉතින් මේ අනුවර්තන කියන්නේ පුදුම දෙයක් පරිසරයේ නොනස සත්තු විතරක් නෙමෙයි ශාකත් අනුවර්තන දක්වන සරල උදාහරණයක් ගත්තොත් දැන් සමහර ශාක වලට පරාගණය කරගන්න විදියක් නැති වුණා ලංකාවේ මේ ඒගොල්ලෝගේ ගසේ කඳ මත තමයි පුෂ්පයෙන් කුංචිය එතකොට මේ කඳන් මතින් දුවන සත්තුන්ගේ ආධාරයෙන් තමයි මොකද්ද වෙන්නේ පුතේ පරාගණය වෙන්නේ. ඒක කාන්තාරවල ඉන්න ලේන්නු විශේෂයෙන්. මේන යාගේ නැට්ට මෙහෙම තියෙනවා. අදහසක් තියනවාද? अधिक रश्मि
එයාටම ෂේඩින්ග්ස් වගේ කුඩයක් කියලාගෙන ඉන්නවා වගේ තියෙනවා. තේරුණා? ඔටු වගේ කණේ සිදුර ඉතාමත් කුඩයි පුතේ. ඇයි ඒ? වැලිකුණාට වලින් එහෙම කණ ඇතුළට එහෙම වැලියන්නේ නැහැ. තේරුණා? මම මේක අනුවර්තන ගැන කිව්වේ ඈ. හරි. මොකද පුතේ අන්තිමට කිව්වේ? වඩා පහසුවෙන් වෙන පාඩකට යන්න ලෙස හැඳින්වේ පරණ පාඩම පුතේ අනාකූල හැඩයක් කියන එක විතර වෙන පාඩේ හැඩයක් ලෙස හැඳින්වේ අලුත් ඡේදයකට මත්සයාගේ පවතින අනාකූල දේහ හැඩය පහසුවෙන් ජලයේ පිහිනා යාමට උපකාරී වේ. උතේ අපි ලස්සන්ට මාළුවෙක්ව අඳින්නේ අලවන් ඉඩ දීමු නේද? අනාකූල හැඩයක් තියෙන ඈ සර් අක්ෂපොතේ තියෙනවනේ. ඔව් ඒක තමයි අලවන්න කිව්වේ ඒකයි නේ. මේක හෝ වෙනත් හොඳ රූපයක් හොයලා. හරි. ලියමුද? පක්ෂියෙකුගේ පවතින
අනාකූල දේහ හැඩය පහසුවෙන් පියාඹා යෑමටත් පහසුවෙන් පියාඹා යෑමටත් ගොදුරක් කරා ළඟාවීමටත් ගොදුරක් කරා ළඟාවීමටත් උපකාරී වේ. උදේ පක්ෂියෙක් පියාඹන රූපයක් නම් වඩා හොඳයි. ඔව් ඒ වගේ කන්න වඩා හොඳයි පුතේ නේද? ඔව් එහෙමනම් වඩා හොඳයි නේ. අලුත් ඡේදයක්. මෙලෙසට සැලකූ කල අනාකූල දේහ හැඩයෙන් ලැබෙන්නා වූ අනාකූල දේ හැඩෙන් ලැබෙන්නා වූ ප්‍රධාන වාසි ගණනාවකි. වෙන පාටකින් ලියපු. හරි පළවෙනි තිත සිද්ධ දාලියන් පළවෙනි තිත. හරි පහසුවෙන් සංචරණය කිරීමට හැකිවීම ඊළඟට සංචරණය වඩා කාර්යක්ෂම වීම පහසුවෙන් ගොදුරකට ළඟාවීමට හැකිවීම ඊළඟ තිත හරි පහසුවෙන් ආරක්ෂා වීමට හැකිවීම
හරි පුතේ අද දවසේ වැඩ කටයුතු ඉතින් ඉවර කරමු එන නැගිටින්න ආයිබෝවන් දුසන්න පුතේ වර්ෂමින් ඉන්න ආයිබෝවන් දුසන්න පුතේ වර්ෂමින්